ඇත්තටම වරාය නගර ව්‍යාපෘතිය 2014 අගභාගයේ ඉතා කඩිනමින් ආරම්භ කළා. නමුත් එහි බරපතල ප්‍රශ්න කීපයක් පැවතුණා. ඉන් ප්‍රධානම ප්‍රශ්න දෙක වුණේ පරිසර අධ්‍යයන වාර්තාවකින් හෝ පරිසර අධ්‍යයනයකින් තොරව එවැනි විශාල ව්‍යාපෘතියක් දියත් කිරීමයි. දෙවැන්න වුණේ මේ ප්‍රථම ලංකාවේ ප්‍රථම මුහුද ගොඩකොට බිංකඩක් ඇතිකිරීමේ ව්‍යාපෘතියක් නිසා මේ ව්‍යාපෘතියේ අනාගත නීත්‍යානුකූල හිමිකරුවන් කවුද කියන ගැටලුවයි. ඒ අවස්ථාවේදී වරාය අධිකාරිය සමග එකඟතාවයකට පැමිණලා තිබුණේ. නමුත් නීති විශාරදීන්ගේ මතය වුණේ වරාය අධිකාරියට එවැනි ව්‍යාපෘතියකට එකඟ වෙන්න ක්‍රියාත්මක කරන්න ඔවුන්ගේ අනපනත් වලින් ඉඩකඩක් නොමැති බව. ඉතින් ඒ නිසා අපි ඊට අමතරව තව පාරිසරික වේදීන්ගේ විරෝධතා ඇති වෙලා තිබුණා. සමාජ විරෝධතා ඇති වෙලා තිබුණා ධීවර ප්‍රජාවගේ. ඊට අමතරව සින්නක්කරව මේ ඉඩම් ලබා දීම පිළිබඳ සමාජ විරෝධයකුත් සමාජයේ තිබුණා. ඉතින් අපි මාස ගණනාවක් මේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ තිබිච්ච සෑම ගැටලුවක්ම අපි निराකරණය කළා. ඒ අනුව එහි නීත්‍යානුකූල ප්‍රශ්නය විසඳුණා. දැන් මේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව රටේ භූමි භාගයට ඒ අයිතිකරුවා රටේ ජනාධිපතිතුමයි. විශේෂයෙන්ම වෙරළ තීරයේ සිට මුහුදු සැතපුම් 12ක ප්‍රදේශයේ දක්වා සාගර ජලයත් පත්ලත් ඒ සියලු සම්පතුත් අයිති ශ්‍රී ලංකාවට. ඒ අනුව ඒ ජනාධිපතිතුමාටයි අයිති. ඒ අනුව ජනාධිපතිතුමා රටේ නාගරික සංවර්ධනයේ ප්‍රධාන ආයතනය වෙච්ච නාගරික සංවර්ධන අධිකාරියට බලපත්‍රයක් ලබා දුන්නා එතුමා වෙනුවෙන් මේ කටයුත්තට මැදිහත් වෙන්න. ඒ අනුව අපිත් අපේ නාගරික සංවර්ධන අධිකාරියත් ඒ සංවර්ධන කටයුත්ත කරන චෛනහාබ සමාගම ඒගොල්ලෝ නෙවෙයි ආයෝජකයා, නමුත් සංවර්ධන කටයුත්ත කරන එම පිරිසත් එහි ආයෝජකයාත් මේ අපි සියලු දෙනාම එකතු වෙලා ත්‍රිපාර්ශ්වික එකඟතාවයකට ආවා. ඒ මගින් මෙහි තිබිච්ච නීත්‍යානුකූල තත්ත්වය විසඳුණා. ඊළඟට අපි විධිමත් පරිසර අධ්‍යයනයක් කළා. ඒ විධිමත් පරිසර අධ්‍යයනයට ලැබිච්ච සෑ ගොඩ කිරීම සම්බන්ධයෙන් පරිසර අධ්‍යයනයක් කළා. ඒ පරිසර අධ්‍යයනයෙන් අපිට යම් යම් නියෝග ලැබුණා මේවා ඉටු කරන්න කියලා. ඒ නියෝග සියල්ලම පාහේ අපි පිළිපැදලා කටයුතු කරනවා. ඊට අමතරව සමාජ ප්‍රශ්න පැන නැගුණා ධීවර ප්‍රජාවගෙන්. එයාත් එක්කත් අපි නිරන්තර සම්බන්ධීකරණයක් කරමින් ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම නොයෙක් බියසැක ඇති වෙලා තිබුණා. මේ ගල් තොග අරන් එනකොට පාරවල් බ්ලොක් වෙයි, කොළඹ අපිරිසිදු වෙයි, කොළඹට දූවිල්ල එයි, ඔය වගේ ගැටලු තිබුණා. මෙතරම් විශාල වැලි කන්දක් ගත්තට පස්සේ මූදු සම්පත් විශේෂයෙන්ම කොරල් පරහා එතන තියෙන ඒ කොරල් පරය රීෆ් එක හානි සිද්ධ වෙයි. මේ වගේ නොයෙක් සැකසංකා මතු කළා. ඒ සියල්ලම දැන් අපි විසඳලා තියෙනවා. විසඳලා එහි ගොඩ කිරීම් කටයුතු වලින් 60%ක් අවසන් කරලා තියෙනවා. ලබන වසර වෙනකොට සියලුම ගොඩ කිරීම් කටයුතු අපි අවසන් කරලා හෙක්ටයාර 269ම අපි විධිමත්ව ගොඩ කිරීම් කටයුතු කරනවා.